ආලෝක ප්‍රභවය තියෙන ආලෝක ප්‍රභවයෙන් නැනෝමීටර් 470ක තරංගායමෙන් නියුත් විද්‍යුත් චුම්බක තරංග විමෝචනය වෙනවා. තප්පරයකට ජූල් 6ක ශක්තියක් පිට වෙනවා මේ විද්‍යුත් චුම්බක තරංග මගින්. ප්‍රශ්නේ අහන්නේ ෆෝටෝන එක ගුණ කිරීම 10-20ක් පිට වෙන්නේ ආලෝක ප්‍රභවය කොච්චර වෙලා ක්‍රියාත්මක කළ යුතුද? තරංගයක ප්‍රවේගය සමානයි සංඛ්‍යාතයේ ගුණ කිරීම තරංගායාමය. සංඛ්‍යාතය සමාන වෙනවා ප්‍රවේගයේ බෙදීම තරංගායාමයට. ක්වොන්ටම් එකක් කියන්නේ විද්‍යුත් චුම්බක තරංගවල අංශුවක. ආලෝකයේ ක්වොන්ටම් වලට කියනවා ෆෝටෝන කියලා. ඒතර ෆෝටෝන එකක නැත්නම් ක්වොන්ටම් එකක ශක්තිය ගණනය කරන්න පුළුවන් ප්ලාන්ක් නියතය අදාළ විද්‍යුත් චුම්බක තරංගයේ සංඛ්‍යාතයෙන් ගුණ කිරීම. දැන් අපි තේරුම් අරගෙන තියෙනවා සංඛ්‍යාතය සමාන වෙනවා ප්‍රවේගයේ බෙදීම තරංග ආයාමයට. එහෙනම් අපිට ගණනය කරන්න පුළුවන් මේ නැනෝමීටර් 470 තරංග ආයාමයේ ඇති ෆෝටෝනයක ශක්තිය. ප්ලාග් නියතය ජූල් තප්පර 6.6 2 ගුණ කිරීම 10^34 ප්ලාග් නියතය ගුණ කිරීම විද්‍යුත් චුම්බක තරංගවල ප්‍රවේගය නිදහස් අවකාශයේ විද්‍යුත් චුම්බක තරංග ප්‍රවේගය තප්පරයට මීටර 3 ගුණ කිරීම 10^8 බෙදීම තරංග ආයාමයේ නැනෝමීටර් 470. නැනෝ කියන්නේ 10^9. නැනෝමීටර් 470 කියන්නේ මීටර් 470 ගුණ කිරීම 10^9. තප්පරයට සුළු වෙනවා මීටර සුළු වෙනවා 10^34 10^9 10^25 10^1 සුළු වෙනවා 10^7. උත්තරේ 6.6 2 ගුණ කිරීම 3 බෙදීම 47 ගුණ කිරීම 10^25 7 10^18. එහෙමනම් ෆෝටෝන එක ගුණ කිරීම 10^20 ශක්තිය. එක ෆෝටෝනයක ශක්තිය මෙච්චරනම් ඒ වගේ එක ගුණ කිරීම 10^20 ගුණයක් වී. 10^20 සුළු වෙනවා 10^2. ෆෝටෝන එක ගුණ කිරීම 10^20 ශක්තිය මෙච්චරයි. තප්පරයකට පිටවන ශක්ති ප්‍රමාණය ජූල් 6. එහෙනම් මේ ශක්ති ප්‍රමාණය පිටකරන්න තප්පර කීයක් ක්‍රියාත්මක කළ යුතුද මේ උපකරණය? ක්‍රියාත්මක විය යුතු කාලය 6.6 2 ගුණ කිරීම 300 බෙදීම 47. ඒක තමයි ශක්ති ප්‍රමාණය. 300 උනේ කොහොමද කියලා පැහැදිලිනේ. 3 වරක් 10^2 කියන්නේ 300. තප්පරයකට ජූල් 6. ජූල් සුළු වෙනවා. උත්තරේ තප්පර 6න් බෙදුනහම 50. මේක බහුවර්ණ ප්‍රශ්නයක් ඉඳන් මේක සම්පූර්ණයෙන් සුළු කරන්න අවශ්‍ය නැහැ. 50 බෙදීම 47 1.0 ගන්න. එතකොට 6.6 2 එකෙන් ගුණ වුණොත් 6.6 2 6. එකට වඩා පොඩ්ඩක් වැඩියකින් ගුණ වුණොත් මීටර වඩා ටිකක් වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ උත්තරේ එන්න ඕනේ 7ට කිට්ටු උත්තරයක්. ඒතර දීලා තියෙන උත්තර වලින් තියෙනවා තප්පර 7.1. ඒ නිසා අපිට ඒක උත්තරේ විදිහට තෝරගන්න පුළුවන්. ඒ නිසා ප්‍රශ්නේ උත්තරේ අංක 2 කියලා තෝරගන්න පුළුවන්. ඒතර මේ ප්‍රශ්නේ රචනා ප්‍රශ්නයක් වුණා නම් අවසානයේ දක්වා සුළු කරන්න ඕනේ. ඒතර උත්තරේ දෙන්නේ 7.0.48.